අපි එලා හිතේ බුද්ධ පූජාව සකස් කරමින් පාත්‍ර වලට දාන හැම පුරවලා ගෙනියන්න සූදානම් කළා තියෙද්දි තමයි මා විශාල දවන්ත සද්දයක් ඇහුනේ එළියට එනකොට අපි දැක්කා මිනිසුන්ගේ බෙලි නෑ ඔළු නෑ කකුල් නෑ එක මහමළුව පැත්තෙන් දිගටම ගෑනු කෙනෙක්ගේ සම්පූර්ණ ගිනි අරන් එයා දුවනවා මේ දරුවා ගැන කිය කිය දුවනවා මාළියාව පැත්ත බැලුවා බලනකොට කොහොම මේ සම්පූර්ණ වහලවල් කඩාගෙන වැටිලා කොම කටළුම කළු පාට වෙලා තමයි තිබුණේ අවස්ථාවේ අවුරුදු 38ක් පුරා මහනුවර ශ්‍රී දලදා මාලිකාවේ බුද්ධ පූජාව සකස් කරන සේනක වීරසිංහ ඒ සිහි කලේ Tamange ජීවිතේ මුහුණු දුන් බිහිසුණු මද්දකීම ඒ 1998 වසරේ ජනවාරි 25 වෙනිදා සුපුරුදු පරිදි සීතල සෙන්කඩගල පුරවරයට හිමිදිරිය උදා වෙමින් තිබුණා නමුත් ඒ සීතල හිමිදිරිය ගිනියම් කරමින් එල්ටීටී ත්‍රස්තයන් බෞද්ධයන්ගේ මුදුන් මල් කඩවෝ මහනුවර ශ්‍රී දලදා මාලිගාව සුළු විසුණු කර හරින්න මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා ඒ අධිබලදි පුපුරණ ද්‍රව්‍ය පිර වූ ලොරියක් ශ්‍රී දලදා මාලිගාවේ පිවිසුම් දොරටුව ඉදිරිපිට පුපුරවා හරිමින් මේ ක්‍රූර ප්‍රහාරයෙන් බැතිමතුන් 17 දිනකට ජීවිත අහිමි වෙද්දී තවත් 25 දිනකට තුවාල සිදු වුණා බෞද්ධයන්ගේ සිත් සතන් කම්පා කළ මේ ප්‍රහාරයෙන් ශ්‍රී දලදා මාලිගාවේ සඳකඩ පහන වලාකුළු බැම්ම වාහල්කඩ පත්තිරිප්පු ආදී ස්ථාන රසකට බරපතල හානි සිදු වුණා මේ මෙව්වත් මේ කැරලා පිච්චිලා තිබ්බි අලුත් අඩියා කරපේවා තමයි මේ තියෙනවා ඊපස්සේ මේ මෙතන ලොකු සඳකඩ පහන කුඩු වෙලා තිබ්බා එතන විශාල වලක් තිබ්බි වතුරත් පිරලා තිබ්බි වලේ මහනුවර යුගයේ අභිමානීය ලොවට කියාපෑ නෙළුම් මලක හැඩයෙන් නිර්මිත වූ ඒ විශ්මිත සඳකඩ පහන යලි භාවිතයට ගත නොහැකි අන්දමින් විනාශ වී තිබුණේ මෙලෙසින් දශක ගණනාවක් මුළුල්ලේ කෝටි ප්‍රකෝටි බෞද්ධ අබෞද්ධ ජනතාවගේ පා පහස ලැබූ මේ සඳකඩ පහන ඓතිහාසික කලා නිර්මාණයක්. එහි ඇති වටිනාකම නිසාම මතු පරපුරට එය දැක ගන්නට අද වන විට මාලිගා පරිසරයේම වෙනත් ස්ථානයක සංරක්ෂණය කර තිබෙනවා. සියවස් ගණනාවක ප්‍රෞඩත්වය කියාපෑ ඒ විශිෂ්ට නිර්මාණය එලෙස සංරක්ෂණය වෙද්දී දේශීය කලාකරුවෙකු අතින් එහි ආකෘතියක් නිම වුණා. වර්තමානයේ දලදා මාලිගාවට ප්‍රවිෂ්ඨ වන ඔබ පා පිළිගන්නේ එම සඳකඩ පහනයි. ලෝකවාසී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩට එල්ල කළ එම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් එල්ටීටී ත්‍රස්තයින් අරමුණු කළේ මෙරට බෞද්ධයින් අතර කැළඹීමක් ඇතිකර එහි වාසිය ලබා ගැනීමටයි. නමුත් එය සඵල කර ගැනීමට නොහැකි වූවා මෙන්ම ඒ අලු දූලි මතින් නැගිට සෙන්කඩගල පුරවරයේ අදත් විරාජමානව සිටින්නේ සුභහසක් බෞද්ධයන්ගේ ගරු බුහුමන් ලැබමින්